රාග අරමුණකදී අසුභානුස්සතිය කොහොමද ප්‍රායෝගිකව අපි? ඔව්, ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. බොහෝ දෙනෙකුට වැදගත් වෙන ප්‍රශ්නයක්. අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට හයෙන් කොයිකකට හෝ ප්‍රිය මනාප සුද සුභ සුන්දර ආස්වාදයක්, සුඛ සෝමනස්ස සහගත ආස්වාදයක් ලැබූ දෙයක් තියෙනවා නම් අපි ඒක නන්දති, අභිනන්දති, අභිවදති, අධ්‍යෝසාය තිට්ටති කරනවා. ඒක නවත්තන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක සන්තාන විතක්ක සූත්‍රයේ කියපු ආකාර කීපයක් තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ අත්තරීම නාතයි, නොවැල්ම නාතයි, මිදීම නාතයි, අත්තරීම වෙත්වා, නොවැල්ම වෙත්වා, මිදීම වෙත්වා, නිවනම වෙත්වා, නිදහස් වෙත්වා. ඒක ඒ ප්‍රියමනාපදේ දැන් අපිට තණ්හාවෙන් ඇලෙන්නයි එන්නේ, ආස්වාදනය කරන්න. ඒ ආස්වාදනය තණ්හාව උපාදානය අත්තරීමෙත්වා, නොවැල්මෙත්වා, මිදීමෙත්වා, නිවන්තයා. අත්තරීම නාතයි, නොවැල්ම නාතයි, මිදීම නාතයි, නිවන. එතකොට ඒකට අපි ඇලෙන්නේ නැහැ. එක ආදීනවාන්සන්ත දැකළ ඒක අත්තරන්න. ඒ අනුව හැබැයි සමතයට පත්වීමයි වෙන්න. සමතයට පත් වුණ ගමන්ම අපි මේක අනිච්චන් දුක්කන් විපරිනාම දම්මන් තේරුම් ගණ්ඩුව. මේ ප්‍රියමනාපදය නිච්චනය අනිච්චක්. මේ ප්‍රියමනාපදේ සපයි සුකයි සුවයි කිව්වට මේක දුකටයි හේතුවෙන්. මේකත් විපරිනාමයට පත්වෙනවා. අපේ කැමැත්ත අනුව සදාකාලික නෑ. ඒ අනුව අනිච්චන් දුක්කම් විපරිනාම දම්මක් අනිච්චානු පස්සී විරත නිච්ච සංඥාප ජාති, දුක්කානු පස්සී විරති සුක සංඥාප ජාති, අනත්ධානු පස්සී විරති අත්ත සංඥාප ජාති. ඒ අනුව නිබ්බිධානු පස්සී විරති වුණොත් අර සුබදේට, අර සුන්දරදේට, සුබදේට බැඳින්නෙම නෑ, අනුසය උපදින්නෙම නෑ, සංයෝජනයක් සකස් වෙන්නෙම නෑ. මේක තමා මේක සාමාන්‍යයෙන් මේක වඩන්න පුළුවන් අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය තුන වඩුවාම මේක පූර්ණ වෙනවා. අපි හැමතුරුනේ දැන් මේ මරණානුස්සතිය කියලා කියන්නේ උපදින පංචස්කන්ධේ. ඔව්, පංචස්කන්ධේ නිත්‍ය සුඛාර්ථ දැක්කොත් ඒක මරණානුස්සතියට විරුද්ධද? පංචස්කන්ධේ නිත්‍ය නැහැ, සුඛ නැහැ, අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් ඒක මරණානුස්සතිය. දැන් මරණයටපත් වෙන්නේ අර නිත්‍යසේ සුඛසේ ආත්මසේ උපාදානය කරගන්න නිසායි. එතකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම මරණයෙන් ප්‍රහාණය වෙනවා. අනු මරණය ඉවත් වෙනවා, අස් වෙනවා. ඒකයි මරණ අනුස්සතිය කියන්නේ. අවසරයි අතිපූජ්‍ය